வெவ்பெந்தி ராஜி அபிமானிய ராஜராட்ட டிவி யூடியூப் நாளிகாவ ඉතින් සුබ දවසක් වේවා සියසුම සුරකින්න ජාතික පෙරමුණේ නිර්මාතෘ විශ්ව මිත්‍ර සහභාගීත්ව සංවර්ධන පදනමේ නිර්මාතෘතුමා විශාලතම අධ්‍යාත්මික පුහුණු කඳවුරේ නිර්මාතෘතුමා 11111 සේනාංකයේ නිර්මාතෘතුමා දූර්ය චන්ද්‍ර ව්‍යාපාරයේ නිර්මාතෘතුමා අපි ආයිබුවන් කියලා පිළිගන්නවා මුලින්ම රජරට ටීවී යූටියුබ් නාලිකාවෙන් ආයිබුවන් ආයිබුවන් ඔබතුමාටත් සුබ දවසක් වේවා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපි ඈත ඉතිහාසයේ ඉඳලා ඉතින් අපේ අත්තම් මුත්ත කාලේ ඉඳලා මේ දක්වා රට බාරගත්ත අය සහ රට බාරගන්න ඉන්න අය මෙතෙක් කරපු වැඩ කොටසක් තියෙනවා ඉතින් ඒගොල්ලෝ හැමෝම ආමන්ත්‍රණය කරන්නේ හොරු රට බාරගන්න එන්න ඉන්නකොට කියනවා මේක හොරා මේකට ඡන්ද දෙන්න බා කියලා ඊට පස්සේ දිනන කෙනාට කියනවා ඊට පස්සේ අවුරුදු පහක් කරලා ගියාට පස්සේ මේක හොරා කියලා මේක හොරා කෑවා කියලා හැබැයි ඒ අතරේ මම ඔබතුමාගේ විශේෂ දෙයක් දකින්නවා ඒ තමයි ඔය එන යන කවුරුත් තමන්ගේ වැරදි සහ මම මට නඩු මෙච්චරක් තියෙනවා මම හිරේ ගිහිල්ලා තියෙනවා මම කරපු වැරදි මම කරපු ජඩ වැඩ ඔය හැම දෙයක්ම කියන්නේ ඒක වහගෙන තමයි ඒ හැම දේශපාලකෙක්ම මෙතෙක් ඔවුන්ගේ දේශපාලන ගමන ක්‍රියාත්මක කරේ ගමන් කරේ හැබැයි ඔබතුමා මේ රටක් බාරගන්න ඉන්න පුද්ගලයෙක් කියලා දැන් නිතර නිතර කියනවා හැබැයි ඔබතුමා ඒ අස්සේ යනවා මම මේ වගේ වැරදි කරා මම යම්කිසි දේශපාලන පක්ෂවලට මම මේ කාලේ මේ වකවානු වල මම වැඩ කරා මේ මිනිස්සුන්ට උදව් කරා හැබැයි ඒ අස්සේ ඔබතුමාගේ නඩු හබගෙන ඔබතුමා කතා කරනවා ඉතින් ඒවත් එක්ක ඔබතුමාට මේ මිනිස්සුන්ගේ ආකර්ෂණය මොනවා කරලා දේශපාලන ගැන ආකර්ෂණය තමයි වැඩ කරන්නේ වා උදුරු තලයක් බෙදෙන ඒවා ගමකට ඇවිල්ලා කිරිහරකින් දෙන ඒවා ඔය මොකක් කර යන්ත්‍ර උපකරණයක් දීලා තමයි මෙච්චර කාලයක් දේශපාලනඥයෝ දේශපාලන ගමන ආරම්භ කරේ සහ අවසන් කරේ එතකොට ඔබතුමාට පුළුවන්ද දැන් ඔබතුමාට දැන් මුදලුත් නැහැ ඔබතුමාට ලොකු ඔය කියන තරම් බලයකුත් නැහැ ඒ කියන්නේ මානවයාගෙන් එහෙම ලොකු බලයක් නැහැ සහයෝගයක් නැහැ ඒකට උත්තරය ඔව් මෙහෙමයි දැන් එකක් තමයි මේ ලෝකේ අලුතෙන් මේ නිර්මාණය කරන්න තරම් කිසිවක් නැහැ සියල්ල නිර්මාණය වෙලා තියෙනවා මෙන්න මේ නිර්මාණයන් වලට හානියක් නොකර අවබෝධය පවත්වන්නයි ඕනේ ඒ නිසා තමයි එදාර කියන්නේ මේ මිදුම රහතන් වහන්සේ අපේ ධර්මී තලයට වැඩම කරපු වෙලාවේ අර බාරව ඒ කියන්නේ මාන්නෙන් හිටපු රජිරුව දනගස්සලා කියන්නේ දැන් නටන්න එපා මේ කියන්නේ උන්නාසේ මහා සුන්දර භාෂාවෙන් ධර්මයේ දේශනා කරා මේකේ නටන්න එපා ඔයාලට නටන්න දෙයක් නැහැ මේක හරි මෙන්න මේ ධර්මතාවය තුල හැසිරෙන්න මේ ධර්මතාවයන් ඔස්සේ කටයුතු කරන්න රජය දහමින් පවතී ඊට පස්සේ තමුන්නාසේ මේකේ తాවකාලික බාරකාරයෙක් වුණා ඒ මහා ශ්‍රේෂ්ඨ නරපතියට සංසාරයේ කුසල කර්මයන් හේතු කරගෙන මේ ධර්මතාවය අවබෝධ කරගන්නට පින තිබුණා එතන තමයි ඒකෙන් වැදගත් කාරණා ඊට පස්සේ ලෝකයේ අර විකෘති මානව සංහතියක් ගැන මම කලින් කතා කරානේ මෙන්න මේ විකෘති මානව සංහතියන්ට අවශ්‍ය වෙනවා ලංකාවේ ප්‍රපංචයක් හදන්න මොඩල් එකක් හදන්න ප්‍රෝඩාකාරී වැඩක් කරන්න ඒක ඒ මිනිසුන්ගේ සංස්කාරවල දෝෂයක් එහෙ පදනම් කරගෙන තමයි සමෘද්ධිමත් දේශයකට එන්නේ මේ මිනිස්සු ධර්මතාවය පදනම් කරගෙන ආදි හෙළ මුතුන් මිත්තන් විහිං සමෘද්ධිමත්ව පවත්වාගෙන ආපු සිස්ටම් එකක් සොඳුරු රාජ්‍යය එතන ඒ අහගන්න සිස්ටම් එකට නෙමෙයිද මේ ගමන් කරන්න අහගන්නකෝ ඊට පස්සේ ඒ සිස්ටම් එක තමයි අර විකෘති මානව සංහතිය ඇවිල්ලා මේ ඒ තිබුණු සිස්ටම් එක තමයි චේන්ජ් කරා සොඳුරු රාජ්‍යය මේ නිකන් මුළු බිමකට වගුරු බිමකට නෙමෙයි අර අස අර විකෘති මානවයෝ එන්නේ ඒ විකෘති මානවයෝ ඇවිල්ලා හදන ප්‍රපංචය තමයි තමුන්නාන්සේ මායි කතා කරන අදටත් පවත්තන්
ඒ නිසා මේ ක්‍රමේ ඇතුළට මොකා මොන බයිලේ ගහලා ආවා ක්‍රමිකව වූ හොරෙක් පාදඩේ පාදඩ කරන්නේ නියමයක් බවට පත් වෙනවා ඒක ලෝක නියත ධම වැරදි පාරකට අඩිය තිබ්බොත් නතර වෙන්නේ වැරදි තැනකින්ම ඒ නිසා මේ ආරක්ෂක සම්ප්‍රදාය වැරදි මේ අධ්‍යාපන රටාව වැරදි මේ ආර්ය පරේෂණය සඳහා බිම් මේ වෙන් වෙච්චි බිම් කඩේ පවත්තන සාසන සම්ප්‍රදාය වැරදි දේශපාලන සම්ප්‍රදාය වැරදි මේ විකෘති ප්‍රපංචය මේ මාතෘභූමිය තුලින් මුලින් උපුටවා දැමීම උදෙසා තමයි අප සංවිධානගත වෙන්නේ මේ ලෝකයේ පුරා හරි එතකොට ඔය පහළ වෙච්ච සෑම නායකයෙක් ඉතිහාසයේ පහළ වෙච්ච විදායක ජනාධිපති ධූරයේ අත්පත් කරගත්ත සියලුම නායකයෝ අඩු වැඩි වශයෙන් හොඳ නරක කතා කරනවා විග්‍රහ කරනවා මේ දැන් මම මේක එළියට දාපු ගමන් ಗುಣමකුවෙක් විදිහට සමාජයේ විග්‍රහ කරගනින්නේ නමුත් තරුණයෙක් විදිහට මේ රට අනාගතය ඉස්සරහා සැපවත් හිතක් බලාපොරොත්තු වෙන කාලේ තමුන්නාන්සලා මෙහෙසෙනවනේ එතකොට තමුන්නාන්සලාගේ යුගයක් හදන්නට කියලා ආපු හැම කෙනාම හදාගෙන තියෙන ඔවුන්ගේ පුද්ගලික යුගය ඒ අර හොරු ඇවිල්ලා හදපු මොඩලේ ප්‍රතිඵලය ඒ ජනාධිපතිවරුන්ගේ බිරින්දෑවරු අදටත් නඩත්තු වෙනවා මේ මහජ කුසගින්නේ ඉන්න මහජනතාවගේ පදු මුදලේ මේ රටේ තැන් තැන් වල අනාරක්ෂිත භාවය හැබැයි උන්ගේ ජීවිත ආරක්ෂා කරගෙන හරි හැමතැනම සෞඛ්‍ය ගැටලු පාරිසරික ගැටලු හැබැයි උන්ගේ පාරිසරික රැකගෙන ඒ තමයි අර මුල වැරද්ද මේ හේතුඵල දහම අනුව මේ මුල හදන්නේ නැතුව මේ දේශපාලන ක්‍රියාවලිය සමස්ත දේශපාලන ක්‍රියාවලිය යම්කිසි අරගලයකින් විප්ලවයකින් චින්තනයකින් නිවැරදි කරන්නේ නැතුව ඔය පුද්ගල චරිත බිහි වෙලා මොන කතන්දරේ මහපොළොවට ප්‍රකාශ කරත් ඒක කතාවක් විතරයි. වර්ත ඉතිහාසයේ සහ ආයෝජනයේ සහ විදේශ රටවල් වලින් ගත්ත ණය මේ රටේ විප්ලව සහ කැරලි වලට නාස්ති වෙච්ච දාර්ශනික ජීවිත ඒ සම්පද්‍ය විග්‍රහ කරලා බලපුවාම අදට අපි අත්පත් කරගත්ත ප්‍රතිඵලයක් නැහැ තරුණයා. විනාශයයි ප්‍රතිඵලයයි ගත්තාම සමානයි හිටපු තැනම ඉන්න යන එනමක් නැති කරගත්ත ජාතියක් අපි ඒ නිසා මගක් හදන්න ආපු හැම එකම කරේ උන්ට මග හදා ගන්න එක සහ උන්ගේ මගේ උන් යනවා ඒ නිසා කිසි දවසක එක ලොකු විග්‍රහයක් ඒ අපි ඉදිරියේදී මේ රටේ ජන සමාජය අතරට බහැලා ඔය පාර්ලිමේන්තුව නැමැති මඩ ගොහුරු ඇතුලේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මහපොළොවේ ප්‍රශ්නේ තියෙන තැනට ගිහිල්ලා අපි මේ ගැටලුව ලේනවා ඔබතුමාගේ අධ්‍යාත්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි අද දවසේ රජරට ටීවී YouTube නාලිකාවේ මේ ප්‍රෝග්‍රෑම් එකකින් නිමාවට ලක් කරනවා ඉතින් ආයිබෝවන් ආයිබෝවන් සුබ දවසක් වේවා Thank you.